Seat Car Radials, the road is yours. ජාතික පුවත්පත් කාටුන් බලන්න පුළුවන් අපිට දැන්. මුලින්ම බෙම්පියා කාටුනේ දිවයින පුවත්පතේ දැන් මේ දවස්වල යම් යම් ආයතනවල හොඳ හොඳ තීන්දුව తీරන ගන්න නිසා කොටුව දුම්රිය පොලේ විද්‍යුත් කාලසටහන් ප්‍රදර්ශන සේවාවක් ආරම්භුවා බෙම්පියෝ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා වගේ චරිතයක් තමයි බෙම්පියාට මෙහෙම කියන්නේ. ඔය කාලසටහනේ අද දින දුම්රිය ප්‍රමාදයි මාර්ග අවහිර නිසා ප්‍රමාදයි දුම්රිය ධාවනය නොවේ අපි ස්ට්‍රයික් වගේවත් වැටෙනවද කියලා තමයි අහන්නේ. එහෙම ඒවා නිතරම වැටෙන්න වෙන නිසා එහෙම ඒවත් ඒවා වැටෙයිද කියලා ජනතාවගේ ප්‍රශ්නේ. Facebook කාටුනේ දෙවෙනි පුවත්පතේ කාන්තා දිනය මහ ඉහලින් සමරුවලු නේද බං. අපේ කුස්සිය වලට ආවනම් තවත් අගේට සමරන්න තිබ්බ කුස්සිය වල තමයි කාන්තාවගේ තත්වය හොඳින්ම පේන්නේ. අංජනගේ කාටුන් දිනමින පුවත්පතේ බිල අඩු කළත් පාරිභෝගිකයාට තවම වාසියක් නැහැ කියලා විදුලි බල ඇමති කංචන කියනවා. වැඩි කිරීම විදුලි වේගයෙන් උනාට අඩු කිරීම වෙන්නේ ඉබි ගමනින්නේ. ඔව් ඉතින් වැඩි කරන්න කලින් දවසේම සමහර අය වැඩි කරගත්තට අඩු කරාට පස්සේ අඩු කරාද අඩු කළා දන්නේවත් නැහැ වගේ ඉතින් ඒව අඩු වෙන්නේ නැහැ හැම තත්ත්වයක් තියෙන. පංකජ රුවින්දගේ සරදම් කාටුනේ හුඟක් පක්ෂ නායකයෝ කාන්තා ඡන්ද වලින් ගොඩ යන්නයි හදන්නේ. ඡන්ද කාලෙට තමයි ඉතින් හැඳිමිට මතක් වෙන්නේ. 30 හේවා 20 ගේ hina වැස්ස ලංකාදීප පුවත්පතේ කාටුනේ චරිතයක් ඉන්නවා ජනාධිපති නිවස කියලාත් ගහලා තියෙනවා. අපේ පැත්තේ මහ කප්පුලුවෝ පොඩි උන්ට කෙලින් යන්න කියලා දෙනවා. මහ කකුලුවෝ කෙලින් යනවා. නෑ නෑ උන්දලා ඇදේට යනවා. හැබැයි පොඩි කකුලුවන්ට කෙලින් යන්න කියලා දෙනවා. සුවාරිස් දාස සහ පොළණගේ ලංකාදීප පුවත්පතේ කාටුනේ හිටපු ජනාධිපතිතුමා වගේ කෙනෙක් තමයි ඉන්නේ. සුවාරිස් සහනවා සෑර් ගැසට් රිවර්ස් කළා නේද? ඔව් කියලා කියනවා. පොතත් රිවර්ස් කරනවද කියලා තමයි අහන්නේ. පොතත් රිවර්ස් කරයිද? ඒක බලාගෙන ඉන්න වෙන්නේ. කපුටා ඉන්නව ඇවිල්ලා ලංකාදීප පුවත්පතේ කාටුනේ තමයි මේ. කපුටා කිව්වහම හැමෝටම මතක් වෙන්නේ කපුටා සහ කේජු කෑල්ලේ කතාව නේද? කපුටා ඉන්නවා ගහ උඩ ඇවිල්ලා කේජු කෑල්ලකුත් තියෙනවා. පොහොට්ටුව කියන කේජු කෑල්ල තමයි තියාගෙන ඉන්නේ. අට ඉන්නවා බලාගෙන මේ කේජු කෑල්ල කොයි වෙලාවෙ හරි වැටෙයිද කියලා අපි බලමු මේ කේජු කෑල්ල වැටෙයිද කියලා. දිවයින පුවත්පතේ කාටුනේටයි අවධානය දෙන්නේ. සන්දාන කියන මාවත තියෙනවා ඉතලයක් ගහලා සන්දානය අභියස මාවතේ දෝලාවක නැගී චරිතයක් ඉන්නවා. ඒ දෝලාව ගාව දෙන්නෙක් ඉන්නවා සාටක දාගෙන අත් දෙක බැඳගෙන. දෝලාවේ නම් ඉන්නේ ජනාධිපතිතුමා වගේ කෙනෙක්. මේ දෝලාව ඔසවගෙන යයිද දෝලාව ඔසවන්නේ නැද්ද මොකද්ද මේ විරුද්ධත්වයක්ද කියන්නේ? අය අත් බැගෙන ඉන්නේ. ජනතාවත් බලාගෙන ඉන්නේ. එහෙම කියද්දී විශ්වාස භංගය ගැන මේ දවස්වල දේශපාලන වේදිකාව උණුසුම්. විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්මයා වගේ කෙනෙක් විශ්වාස භංගය කරපින්නාගෙන යද්දී විපක්ෂයේ සෙසු පක්ෂවල ක්‍රියාකාරීත්වයද මේ අනුර කුමාර දිසානායක මහත්මයා ඇඟිල්ලෙන් පොඩි සහයක් දෙනවා. පැත්තකින් පොඩ්ඩක් උස්සගෙන යන ආකාරයක් තමයි පේන්නේ. බලමු විශ්වාස භංගයේදී මොකද වෙන්නේ කියලා. එහෙම ගෙනාවොත් එහෙම ලංකාදීප පුවත්පතේ පොලිටිකල් ඒ අනුව තියෙනවා තඩි මීයෙක් නැත්තම් ලොකු මීයෙක් කෝප් කමිටුවේ වහලෙන් කඩාගෙන ඇතුළට යද්දී බලලා එළියට විසික් වෙනවා. කෝප් කමිටුව ගැන මේ දවස්වල කතා වෙන නිසා වෙන්න ඕකයි තත්වේ. දිවයින රෝහිත රාසමාණික්කම් එකට ගැටේ අමුතුම ටෝක් තිබුණා දෙදෙනාගෙම කටේ. මේ වගේ ජෝක් රැව් දෙයි මැති සබය වටේ. ජනතා ප්‍රශ්න යට යනවා 60ට 60. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.